අයිබෝවන් අද මැදින් මස පුරපසළොස්වක් පුන් පොහොය දවස. ඔබ දන්නවා දමසක් දහම් උදාන පෝදා විකාශය තුළින් තෙමාව රැසකින් වැඩසටහන ගෙනෙන අතරේදී වසර ගණනාවක් පුරාවට අපි රාවණාරණ වෙද මැදුර කේන්ද්‍ර කර ගනිමින් ඉතාමත් වටිනා කියන වැඩසටහන් මාලාවක් ඔබ හමුවට සමීප කරා. මෙවන විට සමාජයේ මහත් ලෙස පිළිගනිමින් දේශීය වෙදකමට නැත්නම් අපේ සිංහල වෙදකමට අද අනන්‍යතාවයක් ගොඩනැගිලා තියෙනවා සහ ඒ පිළිබඳව බොහෝ අය කතාබහ කරන්නට, ඒ තුළින් සුවය ලබන්නට, ඒ තුළින් සහනයක් ලබන්නට අද හැකියාවක් ලැබී තිබෙනවා. ඒ අනුව මෙවන විට කොන්දාශ්‍රිතව, ඒ වගේම වෙල්ලා ආශ්‍රිතව සහ මෙනෙක්කට වාශ්‍රය තියෙන මේ රෝගී තත්ත්වයන් නිසා පීඩාවිඳි රෝගීන් දසදහස් ගාණක් සුවපත්භාවයට පත් කරන්න අතිදක්ෂ වෛද්‍යවරයෙකු ලෙස සැලකෙන රාවණ අරණ වෙදමැදුරේ නිර්මාතෘ වෛද්‍ය අශෝක මෙත්තුමන් සමගින් තමයි අද දවසේ අපි මේ කරුණු කතා බහ කරන්නේ. වෛද්‍ය උතුමන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් කියන ලබනවා. මේ පණිවිඩය සමාජගත කරන්න මොකද මේ තමයි වැදගත් වෙන්නේ. බොහෝ රෝගීන් වෙනත් වෛද්‍ය ක්‍රම පසුපස ගිහිල්ලා අසරණ ස්වභාවයට පත්වලා ඉන්න අවස්ථාවකදී තමයි විශේෂයෙන්ම මේ වෛද්‍යතුමන් ළඟට ඇවිල්ලා ඒ රෝගී තත්ත්වෙන් සුවපත්භාවයට පත් වෙන්නේ. නිසා මේ පණිවිඩය යවන්න හොඳ කියන්නේ කෙනෙක්ට අනිවාර්ය වටනා කියන දෙයක්. ඒ වගේම එවන් වූ රෝගී තත්ත්වයන් ශල්‍ය කර්මයකට භාජනය නොකර සුවපත්භාවයට පත් කරගන්න පුළුවන් කමක් තිබෙනවා රෝගීන්ට. නිසා අද අපි කතා බහ කරන්නේ මේ බෙල්ලාශ්‍රිත වෙතින් රෝගී තත්ත්වයන් සම්බන්ධව. අපි පාරේ මගේ තොටේ යනකොට විශේෂයෙන්ම බොහෝ අය කොලර එකක් දාගෙන බොහෝ අපහසුතාවයේ යන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. වෛද්‍යතුමනි, පැහැදිලි කරන්න මේ රෝගී තත්ත්වය කොහොමද අපේ දේශීය වෙදකම තුලින් ඔබතුමා දකින්නේ? මේ කිනම් රෝගී තත්ත්වයක්ද මේක? මේක ඇත්තටම ගෙලාශ්‍රිතව සිදුවෙන ස්නායු තෙරපීමක් නිසා ඇතිවෙන තත්ත්වයක්. එතකොට මේ හේතුව නිසා ගෙල ප්‍රදේශය අධික වේදනා ගෙන දෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම මේ ක්‍රමක්‍රමයෙන් ගෙල සිට උරහිස් අත් දක්වා මෙම රෝගී තත්ත්වය පැතිරලා ඉවර වෙලා මහත් වේදනාවන්ට ඇති කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඉතින් මෙය දේශීය වෛද්‍ය විද්‍යාවේදී ග්‍රීවා ස්තම්භ, එහෙම නැත්නම් ග්‍රීවා ග්‍රහ කියලා හඳුන්වන රෝගී තත්ත්වයක්. ඉතින් මෙහිදී අපිට බොහෝ වෙලාවට මෙවැනි රෝගීන්ට කොලරයක් භාවිතා කිරීමට උපදෙස් දීලා කාලයක් තිස්සේ මෙවැනි රෝගීන් මෙම කොලරයක් පැළඳීම සමාජයේ බොහෝ වෙලාවට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට එතුන් පැහැදිලි කිරීමක් සිදු කරන්න මේ රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන හේතු සාධකයන් මොනවා හරි තියෙනවද විශේෂ වශයෙන්ම? ඔව්, විශේෂයෙන්ම මෙම රෝගී තත්ත්වයට හේතු වෙන හේතුන් මොනවද කියලා ගත්තොත් එහෙම වෘත්තීයමය වශයෙන් ගෙල පහත් කරගෙන බොහෝ වේලාවක් තමාගේ ක්‍රියාකාරකම්වල නිරත වෙන වෘත්තිකයන්ට මෙවැනි රෝගී තත්ත්වයන් සෑදීමේ බහුලතාවයක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම පරිගණකයේ අධික වේලාවක්, එහෙමත් නැත්නම් යතුරු ලියනයේ අධික වේලාවක් රැඳී සිටින අයට, ඒ වගේම ගුරුවරුන්ට ආදී අයට ගොඩාක් වෙලා ගෙල පහත් කරගෙන සිටින පුද්ගලයන්ට මෙවැනි රෝගී තත්ත්වයක් සෑදීමේ හැකියාව වැඩි. ඒ වගේම මීට අමතරව රිය අනතුරුවලදී, ඒ වගේම ගෙලට තද පහරක් වැදීමෙන් මේ ආදී කරුණු නිසා මෙම රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මීටත් අමතරව විශේෂයෙන් දුර ගමන් කරන උදවියට, ඒ කියන්නේ වාහනවල අධික දුර ගමන් කරන උදවිය සමහර වෙලාවට ගමන් කරන්නේ නිදියගෙන. එතකොට වාඩි වෙලා නිදියගෙන මෙහෙම අධික වේලාවක් දුර ගමන් කරන විට නිරන්තරයෙන්ම හිස පහතට කඩා හැලීමක් අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී ගෙලෙහි තියෙන
අන්තර්කශීරුක මඩල වෙනස්වීමට ලක් වෙලා එමගින් මේ ස්නායු තෙරපීමට ලක්වෙන්න පුළුවන්. එහෙම ලක්වුණාම ඒක නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා නම් මෙම රෝගී තත්ත්වය උත්සන්න වෙලා දරුණු වේදනා ගෙන දෙන අපි මේ අද කතා කරන රෝගී තත්ත්වයට එම පුද්ගලයන් පත් වෙන්න පුළුවන්. එනිසා විශේෂයෙන් ඔබ මේ දුරකථන අංක සටහන් කරන තිරේ දේශන දුරකථන අංක සටහන් කරගෙන කතා කරන්න අවශ්‍ය කරන තොරතුරු සියල්ලක් ඔබ ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් වෛද්‍යමාල ළඟට එන සියලු රෝගීන්ට අනිවාර්යයෙන්ම මේ පහසුකම් සපයමින් මේ කරන ප්‍රතිකාර එතුමන්ගේ දෑතින්ම තමයි සිදු කරන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට බය වීමට කාරණාවක් නැහැ. මොකද සියලු වක්කීම් සහිතව ඒ රෝගියා පිළිබඳ මහත් කරුණාවෙන් යුක්තව කතා බහ කරමින් මේ රෝගී තත්ත්වයට අදාළ ප්‍රතිකාර කිරීම කටයුතු තමයි රාවණරණ වෙද මැදුරු තුර සිදු වෙන්නේ. විශේෂයෙන්ම අපේ දේශීය වෙදකමේ හාස්කම ඔබට විඳ ගන්න පුළුවන් කමක් තිබෙනවා රාවණරණ වෙද මැදුරට ආවතින්. ඒ නිසා දුරකථන අංක දිරේ දිස්සෙනවා සටහන් කරගන්න මේ මොහොතේ සම්බන්ධ වෙන්න බැරි වුණත් ඔබ කුමන වෙලාවක හෝ කතා කරන්න අනිවාර්යයෙන්ම ඔබට සේවයේ සපයන්න වෛද්‍යවන් බොහොමත්ම කැමැත්තෙන් යුක්තව රෝගීන් පිළිබඳව හිතමින් මේ කටයුත්ත බොහොමත්ම කරුණාවෙන් යුක්තව සිදු කරනවා ලබනවා. ඒ නිසා ඔබට බය නැතුව මේ ආයතනයට ඇවිල්ලා අවශ්‍ය කරන ප්‍රතිකාරයන් ලබා ගන්න පුළුවන්. මේ වන විටත් අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර ආදී ප්‍රදේශවලින් වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් මේ ස්ථානයට ඇවිල්ලා ප්‍රතිකාරයන් ලබාගෙන සුවපත්භාවයට පත් වෙලා අදහස් අපට බොහෝ විට දක්වනවා. ඉතින් ඒ පිළිබඳව අපේ සතුටත් අපි අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ යුතුයි. වෛද්‍යතුනි විශේෂයෙන්ම මේ අපි කොලරයක් පැළඳීමක් සිදු කිරීමේදී ඒ රෝගී තත්ත්වයට යම්කිසි විකල්පයක්ද, එහෙම නැත්නම් ඒ තුලින් සුවපත් වීමක් සිදු, නැත්නම් අපේ දේශීය වෙදකම් මේ රෝගී තත්ත්වය සුවපත් කරන්න පුළුවන්ද? ඇත්තෙන්ම මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුලින් සම්පූර්ණ සුවපත් භාවයට පත් කරගන්න පුළුවන් රෝගී අවස්ථාවක්. ඒ වගේම මෙහි දේශීය චිකිත්සාවේදී මෙවැනි රෝගීන්ට කොලරයක් භාවිත කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එසේ ප්‍රතිකාර නොගන්නා කෙනෙකුට කොලරයක් පැළඳීම එම රෝගී තත්ත්වයේ තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා වැදගත් වෙනවා. එතකොට මේ අපි මේ කොලරයක් පැළඳීමේ වැදගත්කම මොකද්ද කියලා කතා කරුවොතින් එහෙම ගෙලාශ්‍රිතව සිදුවෙන ස්නායු තෙරපීම් ඇති රෝගියෙකුට බොහෝ විට බටහිර වෛද්‍යානුකූලව වෛද්‍ය විද්‍යාවට අනුව ඔවුන්ට කොලරයක් පැළඳීමට උපදෙස් දෙනවා. මොකද මෙම ස්නායු තෙරපීමට යෙදෙන හිසෙහි බර කොලරය මගින් ඉහළට එසවීම මගින් මෙම ස්නායු තෙරපීම අඩු කිරීම තමයි මෙහි අරමුණ වෙන්නේ. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මේ සඳහා බොහෝ විට ශල්‍ය කර්මය සිදු කිරීම තමයි ඒ අයට මේ සඳහා සිදු කිරීමට තියෙන්නේ. එහෙත් දේශීය වෛද්‍ය විද්‍යාවේදී එම ශල්‍ය කර්ම කිරීමේදී ඇතිවෙන භයානකත්වය, එහෙමත් නැත්නම් අනතුරුදායක බව මගහරෝලා කිසිදු අතුරු ආබාධයකින් තොරව මෙම රෝගී තත්ත්වය සුවපත් කරගන්න පුළුවන්. එතකොට මේ කොලරයකින් සිද්ධ වෙන්නේ මෙසේ ස්නායු තෙරපීම හිස ඉහළට ඔසවා තැබීම මගින් හිසෙහි බර එම ස්නායු මත වැටීම නතර කිරීම. එතකොට අපි ගත්තොතින් දේශීය වෛද්‍ය විද්‍යාවේදී මේ සඳහා කරන්න තියෙන්නේ මොකද්ද කියලා කතා කරවොතින් මෙහිදී සිද්ධ වෙන්නේ අර වෙනස් වෙලා තියෙන අන්තර් කශේරුක මණ්ඩල කශේරුකා නියමිත පරිදි සැකසීමක් දේශීය වෛද්‍ය ක්‍රමයේදී සිද්ධ වෙනවා. එතකොට එමගින් ස්නායු තෙරපීම සම්පූර්ණයෙන්ම අපට සුවපත් භාවයට පත් කරගන්න පුළුවන්. එතකොට මෙහිදී කොලරයක් පැළඳීම සුදුසුද නැද්ද කියන දේ රෝගීන්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම දේශීය ප්‍රතිකාර ගන්නකොට කොලරයක් පැළඳීම සුදුසු වෙන්නේ නැහැ. මෙහිදී සිදු කරන්නේ ඒ වෙනස් වෙලා තියෙන අන්තර් කශේරුක මඩල නියමිත ස්ථානයට ස්ථානගත කිරීමනේ. එතකොට මෙහිදී මෙම ගෙලෙහි බර මෙම කශේරුක අන්තර් කශේරුක මඩල මත
වැටීම නිසා මෙම අපි ඉතාමත් සියුම් ලෙස ක්‍රමානුකූලව මේ සකසන අන්තර් කශේරුක මඩල එහි සිරවී සිටීමක් මෙම බර තිබීම නිසා අපිට දැකගන්න පුළුවන්. කොළරයක් උපකාරයෙන් ගෙල එසවීම මගින් මෙසේ අපි ස්ථාන ගත කරන අන්තර් කර්ශේරුක මණ්ඩල යළි අර කලින් පිහිටීමට, එහෙමත් නැත්තම් එම වැරදි පිහිටීමට කාලයක් තිස්සේ වෙනස් වෙලා තිබ්බ එම පිහිටීමට යළිත් ආපසු පැමිණීමේ හැකියාව මෙම කොළරයක් පැළඳීම මගින් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා අපි දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මෙම ගෙල ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපීමක් යළි සකස් කිරීමේදී කොළරයක් පැළඳීම මේ හේතුව නිසා අනුමත කරන්නේ නැහැ. ඒ නිසා සිංහල බෙහෙත් කරන, එහෙමත් නැත්නම් මෙම ස්නායු තෙරපීම යළි සැකසීමට ලක් කරන රෝගියෙකු සඳහා කොළරයක් පැළඳීම සුදුසු වෙන්නේ නැහැ. මෙවැනි ප්‍රතිකාරයක් නොගන්නා කෙනෙකුට තාවකාලිකව එම ස්නායු තෙරපීම තාවකාලිකව වළක්වා ගැනීම සඳහා කොළරයක් පැළඳීම සුදුසු වෙනවා. නමුත් දීර්ඝකාලීනව මෙම කොළරය පැළඳීම මගින් යළිත් වතාවක් ගෙල අධික ලෙස ස්තබ්දතාවයට, එහෙමත් නැත්නම් තදගතියට ගෙල හැරවීමේ අපහසුයි. මෙම කොළරය මගින් ගෙලෙහි ඇති චලන පරාසය අඩු කිරීමක් සිද්ධ කරන නිසා මෙම කොළරයක් පැළඳීම මගින් කාලයක් පැළඳුවොත් ගෙලෙහි චලන පරාසය අඩු වෙලා හිස හැරවීමට අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ දුරට මෙවැනි රෝගීන් දේශීය වෛද්‍යවරුන් කරා යොමු වෙලා නිසි ප්‍රතිකාර ගැනීමෙන් සම්පූර්ණ සුවපත්භාවයට පත්වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට වැදගත් පණිවිඩයක් පවිත්වන විසින් ලබා දෙන රාවණාරණ වෙදමැදුර කියන්නේ විශේෂයෙන්ම රෝගීන් පිළිබඳව බොහොමත්ම කරුණාවෙන් යුක්තව රෝගීන්ගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත්භාවයට පත් කළ ඔවුන්ගේ කායික මානසික නිදහස ඇති කරවන්නට කටයුතු කරන ආයතනයක් විදිහටයි නාවල රාවණාරණ වෙදමැදුර සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙන තිරයේ දිස්සෙන දුරකථන අංක සටහන් කරගන්න, කතා කරන්න අවශ්‍ය කරන සේවාව ලබා ගන්න, විශේෂයෙන් ඔබට දේශීය වෙදකමේ තිබෙන වටිනාකම අභිමානය මොන වගේද කියලා දැනගන්න පුළුවන් රාවණාරණ වෙදමැදුරට එක්වරක් හෝ පැමිණියොතින් ඇවිල්ලා ඔබේ රෝගී තත්ත්වය තුලින් අත් මිදෙන්න කටයුතු කරන්න. ඒ නිසා තමයි වෛද්‍යවන් මේ කරුණ පැහැදිලි කරන වෛද්‍යන ඔබතුම වැදගත් කරුණක් ඉස්මතු කරා. බොහෝ අය ක්ෂණික සහනය බලාපොරොත්තුෙන් කොළරයක් පැළඳගෙන කාලාන්තරයක් සිටිනවා. මොකද ඔන්න මාරක්කට උන්ට ප්‍රතිකාර ගන්න වෙලාවක් නැහැ, එක්ක උමනාවක් නැහැ අර කොළරයක් පැවැනි. එදින්දී ඔබතුමන් පැහැදිලි කිරීමක් සිදු කරා. දිගු කාලීනව කොළරයක් පාවිච්චි කරෝදින් තවත් අතුරු ආබාධ වලට මුහුණ පාන සිද්ධ වෙනවා කියලා. ඒක පොඩ නැවතවරක් විග්‍රහ කරමු වෙතුනේ. විශේෂයෙන්ම ඒක දිගු කාලීන පැනදීම තුළින් තවත් රෝගී තත්ත්වයක් හට ගන්නවද, නැත්නම් තවත් රෝගී වර්ධන වීමක් සිදු වෙනවද? මෙහෙමයි, එතෙන්දී එම රෝගී තත්ත්වයම මේ වර්ධනය වෙනවා කියන දේ නෙවෙයි. ඇත්ත වශයෙන්ම මෙවැනි ප්‍රතිකාරයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ සිදු කරන මෙම අන්තර් කශේරුක මණ්ඩල කශේරුක ස්ථාන ගත කිරීමේ ප්‍රතිකාර පද්ධතියක් සිදු නොකරන රෝගියෙකුට කොළරයක් පැළඳීම වැදගත් වෙනවා. මොකද හේතුව එවැනි රෝගීන් එසේ කොළරයක් පැළඳීමක් සිදු නොකරොතින් ඔවුන්ගේ ගෙලෙහි සිදු කරන චලන පරාසය වැඩි, ඒ වගේම මේ අන්තර් කශේරුක මණ්ඩලට මේ කශේරුකාවන්ට මෙම ගෙලෙහි සිට පැමිණෙන ස්නායු තෙරපීමට ලක්වීමෙන් මෙම ස්නායු තුවාල වීමට ලක්වෙන්න පුළුවන්. ඊට පස්සේ එම තුවාල වීම අධික වුණොත් එය බරපතල තත්ත්වයන් දක්වා ගමන් කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි හිතුවතින් එහෙම මෙහි සුෂුම්නාව සම්බන්ධ වුණෝතින්, ඒ කියන්නේ සුෂුම්නාව තෙරපීමකට ලක් වුණෝතින් සුෂුම්නාවට පවා අධික පීඩාවන්, එහෙමත් නැත්නම් තුවාල වීම සිදු වෙන්න පුළුවන්. මෙහිදී ශරීරය මත බලපාන
බරපතල තත්ත්වයන් නැතිවෙන්න පුළුවන්. එහෙත් මෙවැනි දේශීය ප්‍රතිකාරයක් නොගන්නා කෙනෙකුට කොළරය පැළඳීම මගින් ඇතිවන අතුරු ආබාධවලට වඩා ස්නායු රැකගැනීම සඳහා සිදුවන ආරක්ෂාව වැඩි. ඒ අයට සමහර වෙලාවට දීර්ඝ කාලයක් කොළරයක් පැළඳීම මගින් ගෙල හැරවීම අපහසු වුණාට එමගින් ස්නායු තුවාලවීම මගින් ඇතිවන බරපතල තත්ත්වයන්ගෙන් මිදීමට ඇති හැකියාව නිසා එවැනි රෝගියෙකු කොළරයක් පැළඳුවාට ඒකේ වැරැද්දක් නැහැ. නිසා අනිවාර්යයෙන්ම එවන් වූ රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට මේ වැඩසටහන ඉතාමත් වැදගත්. සහ මේ පණිවිඩය අනිකුත් අයට ලබා දෙන්න රාවණ අරණ වෙදමැදුරට ඔබ පැමිණියහොතින් ඔබට අනිවාර්යයෙන්ම මේ රෝගී තත්ත්වය සූපත් භාවයට පත් කරගන්න, ඒ වගේම විකල්පවලට යන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔබේ රෝගී තත්ත්වය සුවපත් භාවයට පත් කරගන්න දේශීය වෙදකමේ අභිමානය වෙදගන්න සහ කිසිම අතුරු ආබාධයකින් තොරව ඒ රෝගී තත්ත්වය සුවපත් භාවයට පත් කරගැනීමේ හැකියාවක් තිබෙන නිසා ඔබට මේ පණිවිඩ ලබා දෙන විශේෂයෙන් නාවල රාවණ අරණ වෙදමැදුරේ තිබෙන වැදගත්කම සහ එහි තියෙන අභිමානය පිළිබඳ තවදුරටත් මතක් කිරීම සඳහා තිරේදී සිටින දුරකථන අංක සටහන් කරගන්න කතා කරන්න ඔබට අනිවාර්යයෙන්ම වෛද්‍යවංගෙන් කරුණාබර ඒ සේවය ඔබට ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙනම් ඉතින් අද දවසේදී අපි වැඩසටහන නිමාවට පත් කිරීමට සූදානම් වෙන අවසාන වශයෙන් වෛද්‍යවරුනි පැහැදිලි කරන්න මෙවන් වූ රෝගී තත්ත්වයකින් පෙළෙන රෝගීන්ට දෙන්න පුළුවන් අවවාදය මොනවාගේද? මෙවැනි රෝගීන්ට දෙන්න පුළුවන් ප්‍රධානම අවවාදය තමයි යම්කිසි සුළු ගෙලෙහි ඇතිවන වේදනාවක් ඇති වූවහම වෛද්‍යවරයෙකු හමු වෙලා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු හමු වෙලා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න, ඉක්මනින් සුව වෙන්න පුළුවන්. මෙය කල්ගත වුණොතින් එහි අතුරු ආබාධ එමටයි, ඒ වගේම ඒ මගින් ඇතිවන පීඩාවන් බොහෝමයි. අධික වූ වේදනාකර තත්ත්වයක් තමයි මෙම ගෙල ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපීම. ඒ නිසා වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් ඉතා පහසුවෙන් ඉතා ඉක්මනින් මෙම රෝගී තත්ත්වය සුවපත් කරගන්න පුළුවන්. අද දවසේ වැඩසටහන විසින් නිමාවටපත් කිරීම සඳහා රාවණ අරණ විශේෂ වෛද්‍ය සාකච්ඡාව අද දවසේ විසින් නිමාවටපත් කරන මේ කරුණු කතා බහ කරන්නට වටිනාකින කාලයේ කැප කරමින් අපත් සමග සම්බන්ධ රාවණ අරණ නාවල රාවණ අරණ වෙදමැදිරි නිර්මාතෘ වෛද්‍ය ශකෙට්ටිගේ මැතිවන්ට අපි මේ මෙහෙවර තවදුරටත් සිදු කරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා යන ප්‍රාර්ථනා දෂ්ට පිටුවන්ට එක්කර සිටිනවා. වැඩසටහන් අනුතර ඔබට පුළුවන් එතුමන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන ඒ සුවපත් භාවයට පත් වූ අය දක්වන අදහස් දැනගන්න, ඔවුන් මොනතරම් සතුටින්ද ඒ අදහස් දක්වන්නේ, නිරෝගී තත්ත්වයෙන් අත්මිතුරු බව පැහැදිලි කරන්න. එහෙනම් දවසේදී ඒ කරුණත් මතක් කරමින් වැඩසටහන නිමාවට පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. වණකම්, මගේ නම වෙනඩිට් වෙන්ස්ලියානා, මගේ ඒජ් 36 ඒජ්. මම බැටිකලොන්දලා අවිලා ඉන්නේ. මට මේ බෙක් පේන් එක තියෙනවා, 7 මන්ද ඉඳලා තියෙනවා. මට බෙක් පේන් එක එන්නේ ෆුඩ් ස්ට්‍රෙලින් ගිහිල්ලා පර්නිචස් කරා. පර්නිචස් කරලා බඩු අරගෙන ගෙදර ආවුත් ගෙදරට තියලා අප් කරනකොට මෙතන මේ ටිකක් පේන් එකක් ආවා, ටිකක් චූටි පේන් එකක් ආවා. ඒක පස්සේ 10 ඩේස් වෙනකන් ඒ පේනින් ටික ටික ටිකක් වැඩි වුණා. ඒක ෆාමසි වලින් බේත් ගත්තා, ජස් නෝමලි ජෙල් පැන්ඩෝල් බිව්වා. ඊට පස්සේ ආෆ්ටර් 10 ඩේස් පස්සේ මට ගොඩක් පේන් ආවා, ගොඩක් පේන්. එළිය වෙනකන් ඇර්ලි මෝර්නින් 3:00 එළිය වෙනකන් මට පේන්, බෙක් පේන්. ඒක හොස්පිටල් ගිහිලා 4 ඩේස් නවතලා හිටියා. ඒක එක්ස්රේ ගත්තා, මොකද එයාලා ටැබ්ලට්ස් දුන්නා. ඒකට මට මේ පේන් එක අඩු වෙන්න, පේන් එක අඩු වෙන්න, පේන් එක සේම් පේන් එක තිබා. එතකොට එයාලා තව 2-3 අවර්ස් වෙනකම් ටැබ්ලට් එකක් දුන්නා, ඒක පේන් අඩු වෙන්න. ඒක තියලා එක්ස්රේ ගත්තා. එක්ස්රේට මුකුත් පේන් නැහැ. ලෙක් එක ඉදිමිලා තිබා. මට වෝක් කරන්න ටිකක් හරි බෑ, වෝක් කරන්න බෑ මට. ඊට පස්සේ එයාලා කිව්වා මේ ඉන්ජෙක්ෂන් දාමු, එක් ස්ප්‍රේ කරමු, නැත්නම් කකුල ඉන්සයිඩ් එක තියෙන වතුර ගන්න එක ඉන්ජෙක්ෂන් දාලා වතුර ගන්න ඕනේ කියලා. එක එක තැන
හොස්පිටල් ගීලා එක එක කිව්වා. එක ටෝටලි 7 මන්ත් ෆිනිෂ් මට ආමාරු වැඩි වුණා. ඊට පස්සේ මගේ අක්කාගේ ෆ්‍රෙන්ඩ් එකනි කිව්වා මේ මේ නාවල සැනක මාවත එක ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මේ අතන ගිහිල්ලා බලමුද කියලා. ගිහිල්ලා බලමු. මේකද මම ලාස්ට් එක ඉන්නේ මම. මේක මට බෑ. කමක් නෑ මම මේ විදිහට ඉන්න. මගේ හෑන්ඩ් කරි උස්සන්න බෑ. මේ neck එක මේ විදිහට ගියා. ගොඩක් අමාරුත් එක හිටියා. ඊට පස්සේ February 10th ආවා. February පොය දවස ආවා. First day drill කරනකොට මේ මගේ අඟට ටච් කරන මේ pain කොන්දට ටච් කරලානේ ඔයිරදාලා ටච් කරනකොට තමයි මට ගොඩක් pain අඩු වුණා. ගොඩක් තියෙන pain අඩු වුණා මෙතන ට්‍රීට් කරනකොට. දැන් 23 days ඇඩ්මිට් වෙලා ඉඳලා බේත් කරනවා. දැන් මට ඇත්තටම මගේ leg දෙන් මට පුළුවන්. දැන් නමන්න පුළුවන්. දැන් තනියම මට walk කරන්න පුළුවන්. හෑන්ඩ් එක උස්සන්න පුළුවන්. දැන් කතා කරනවා මම මේ ටර්න් කරන්න පුළුවන්. neck එක ටර්න් කරන්න පුළුවන්. දැන් කොන්ද අමාරු අඩු වෙලා තියෙන්නේ. දැන් ටික කාලෙ තමයි ඉඳලා බෙත් කරන්න පුළුවන් කියලා කිව්වා. බෙත් කරලා ඕකේ වෙන්න පුළුවන් කියලා කිව්වා ඩොක්ටර් සර්. ගොඩක් හැපි දැන් මම. ගොඩක් හැපි. මම චාන්දනී කුමාරි. මගේ ගම ගාල්ල ඉමුදු කෝදාගොඩ. මම අවුරුදු 20ක විතර කාලයක සිට ස්කෝලියෝසිස් කියන පැතිකඩේ කියන රෝගයෙන් පෙළෙනවා. ඒ නිසා මම කායිකව මෙන් මානසිකව අපහසුතාවයකට යොමු වෙලා හිටියේ. පසුව මම මේ වගේ රූපాయని වැඩසටහනකින් මේ රෝගේ සුව කරපු කෙනෙක් දැකලා තමයි මම 2016 සැප්තැම්බර් මාස පළවෙනි දින සිට ප්‍රතිකාර සඳහා යොමු වුණා. ඒ මගින් මගේ දවස් 65ක ඇතුළතේ ලබාගත් ප්‍රතිකාර වලින් 2009 ගත එක්ස්රේ එකක් තමයි මම අරගෙන ආවේ මෙතෙන්ට එනකොට. ඊට ප්‍රථම මම 2005 වසරේ ගත්ත එක්ස්රේ ඡාය රූපයේ වෙන තරමටම මගේ දැන් එහෙම රෝගේ අඩු වෙලා තියෙනවා. මමත් කියන්න කැමතියි මම වගේ තව ඉන්න අය දන්න කෙනෙක් ඔයාලා ඉන්නවනම් මේ වැඩසටහන බලලා ඒ අයත් මේ වෛද්‍ය අශෝක එට්ටිගේ මාතාව වෙත යොමු කරන්න. වගේම මම කියන්න කැමතියි මේක දේශීය වෛද්‍ය විද්‍යාවේ ලොකු හාස්කමක් කියලා. ඒ කියන්නේ වෛද්‍ය අශෝක හෙට්ටිගේ මාතා විසින් පමණයි මේ වගේ කරන්න පුළුවන්ලා තියෙන්නේ. වෛද්‍යතුමා විසින්ම රෝගීන්ට ප්‍රතිකාර කරන නිසා අපිට ගොඩාක් ලොකු සහනයක් තියෙනවා මේ මගින්. ඔබත් දන්න කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා මේ වගේ ප්‍රතිකාර ලබා ගන්න කියලා තමයි මට කියන්න පුළුවන්. ආරුණ්‍යට ගැලපෙන එපායට සරිලන දෙවුකල් පවතින අනර්ගත්වයේ නියම පවහන් වයිමැක් දැන් මාදිල් රසකින් මන හැඩයෙන් නූතන පවහන් ලොවේ දැනත්තයා වයිමැක් ජීවිතයේ රිද්මයට අපේකම ලිංගදුකම පරපුරක නොවරිදින අත්ගුණය රන්පත වේද පරපුරේ රන්නාමය වෛද්‍ය රන්පතරුවන් රත්නායක පීඩාකාරී ගැස්ට්‍රයිටිස් දියවැඩියාව ආශස් රෝග පීනස් රෝග ඇතුළු සියලු නිදන්ගත රෝග සඳහා නිසක ප්‍රතිකාරය රන්පත වේද මැදුර නුවර පාර පෑලියගොඩ අමතන්න 0711 390 88 0111 344 599 රන්පත වේද මැදුර පරපුරක අපේකම අභිමානවත් සංස්කෘතික අපිරිමිත උරුමය හස්තරේකා ශාස්ත්‍රය පිළිබඳව ගවේෂණාත්මක ප්‍රතිඵලය සිද්ධාන්ති රේඛා දේශබන්දු සෙනරත්ලිය නරච්චි මහතා විසින් සම්පාදිත විශිෂ්ට කෘතිය දැන් නිවසේ සිටම හස්තරේකා ශාස්ත්‍රය සරලව ඉගැන්වීමට ඔබේ පොත අතම වෙන් කරවා ගන්න සිද්ධාන්ති රේඛා දේශබන්දු සෙනරත්ලිය නරච්චි නුවර පාර කඩවත දුරකථන 0777 3026 302 ආතරයිටික් නිසා ඔබ පීඩා විඳිනවාද? අස්තිසාකාර්ලේජ් ගෙවිලාද? අත්පා ඇඟිලි ඇද වෙලාද? මෙන්න විසඳුම ආතරයිටික් කියෝ. ගෙවිගේ කාර්ලේජ් වඩවන අස්ති දිරායාව නැති කර ඇදවිය ගිය අත්පා නිසකවම යථා තත්ත්වයට පත් කරන ආතරයිටික් කියෝ. HK හෝමියෝපති නිෂ්පාදනයක්. දුරකථන අංක 0771 8250 716 0111 27 31 695 අධ්‍යාපනයේ කම්මැලි දරුවන්ගේ අධ්‍යාපන ශක්තිය වර්ධනය කරන්න දියුණු ඇති කරන නිවැරදි ගල් පැලදීම ඒ වගේම වාසනාවන්ත බව දියුණු කරන්න සුභවාදී ශක්තිය වර්ධනය කරන්න විවාහ වෙන්න අපහසුතාවයක් තිබෙන පුද්ගලයෙකුට යහපත් විවාහයක් ඇති කරගන්නට ධන වාසනාව අඩු පුද්ගලයෙකුගේ කුසල් බලය අඩු කෙනෙකුගේ දියුණුව ජයග්‍රහණයේ සුභවාදී අදහස් සංකල්ප දියුණු කරලා ඒ පුද්ගලයා ක්‍රියාකාරී ගතිය වර්ධනය කරන්නට නිවැරදි ගලක් පළඳීම ඉතාම සුබඵල දෙනවා. ඔබගේ සියලු ජ්‍යොතිෂ් සේවාවන් සඳහා අජිත් ලොකුගේ ජ්‍යොතිෂ් සේවය ජයවර්ධනපුර
ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු. විශ්වාසවන්ත සේවය ජ්‍යොතිෂවේදී අජිත් ලොකුගේ. ඔබත් නාරගට ගැසීමෙන් පීඩා විඳිනවද? මෙන්න විසඳුම වෙරිකෝස් කියෝ. ශරීරයේ ගැට ගැසුණු නහර ලිහිල් කර පාද වේදනා හිරිවැටීම් දුරලයි. පාද අවපැහැ නැති කර සුවය ගෙන දෙයි. වෙරිකෝස් කියෝ HK හෝමියෝපති නිෂ්පාදනයක්. දුරකථන 0711 825 716 011 2731 695. සිදහවත් බෞද්ධයකු විසින් එක්වරක් හෝ වැඳපුදාගත යුතු බුදුන් උපන්දේශයට ආරක්ෂිතව සදහැ සිතින් පියනගන්නට ශාන්ති බුද්ධ භූමි සංචාරකයෝ ඇතුළු කෝට්ටේ ප්‍රවීණ සංවිධායකවරයෙකුගේ මඟ පෙන්වීම. සුවපහසු නවාතැන් පහසුකම්, ප්‍රණීත ආහාරපාන, උපරිම ආරක්ෂාව, සිල භාවනා ඇතුළු පින්කම් රැසක්, ශාන්ති බුද්ධ භූමි වන්දනා ඇතුළු කෝට්ටේ හෙදූ වැඩූ දෙමාපියන් සසරින් බුදන්නට ඔබටත් මහඟු අවස්ථාවක්. ප්‍රධාන සංවිධායක සුමිත් පලිය වඩන ශාන්ති බුද්ධ භූමි වන්දනා විශ්වාසීන් යා යුතු එකම තැන. යුවතියන්ගේ නිල්වන් නිරෝගී කෙස් කලඹ කරහස උක්වත්තගේ කේශ කල්යාණී හර්බල් හෙයා ඔයිල්. හිසකෙස් පැසීම, හිස් සොරියාදී කෙස්වල දුර්වලතා නසා දැසේ කාන්තිය හා පෙනීම දියුණු කර දීප්තිමත් කෙස් කලඹක් සඳහා සුවඳවත් ආයුර්වේද හිස තෙල් සත්කාරය. උක්වත්තගේ කේශ කල්යාණී හර්බල් හෙයා ඔයිල්. සීමා සහිත උක්වත්තගේ හෙළ ඔසු පුද්ගලික සමාගම දබර හොරණ. සීමා සහිත උක්වත්තගේ හෙළ ඔසු සමාගමේ නිෂ්පාදන පහත සඳහා නිස්ථානවලින් දැන් ඔබට මිලදී ගත හැක. ඔබ හොඳින්ම දන්නවා ඔබ කරන දේ වැරදි කියලා. ඔබ දන්නවා මේ පුච්චන්නේ මහන්සියෙන් උපයාගත් ඔබේම ධනෙ කියලා. අපි දන්නවා මේ ඇබ්බැහිකමින් මිදෙන්න ඔබට අවශ්‍යයි කියලා. දශක දෙකකට ආසන්න අත්දැකීම් බහුල කිරුළපන ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් ප්‍රයිවට් ලිමිටඩ් දෙස් විදෙස් පළපුරුදු ලියාපදිංචි වෛද්‍යවරු, මනෝවිද්‍යාඥවරු සහ මනෝ උපදේශකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඔබේ ගැටලුවට සාර්ථක විසඳුම් ලබා දීමට සූදානම්. අපට කතා කරන්න 0715 32 32 32. ඕරා මధుර විකර්ෂක හඳුන්කෝරු නිවස 12 පිටත මధుරුවන් පළවාරේ. පුංචි ආලෝකකින් හඳුන්කෝරු මිටියම දැල්වෙනවා. දැල්වෙන වාරයක් පාසා ඒ සුවඳින් මුළු ගමක්ම ආලෝකමත් වෙනවා. එයයි ලංකා සුමේදා හඳුන්කෝරු සමාජ සත්කාරය. තායි සුමේදා හඳුන්කෝරු දැන් ලංකා සුමේදා නමින් ජීවිතය සුවඳවත් කරන්නට. හැමෝගෙම ජීවිත සුවඳවත් වේවා. 35 වසරක දිගු කල් මෙහෙවර සුවදත්වී අත් නොහරින දෑත නොසලේ සිටින විශිෂ්ට නායකත්වය, ගුණාත්මක නිෂ්පාදනයේ ප්‍රමිතිගත නාමය, දසති විහිදුම් ශාකාචාරය, ප්‍රධාන කාර්යාලය 379 කාලුපාර ගල්කිස්ස, ශාකා නොම්බර 57 මිහිදුමාවත කොළඹ 12, නොම්බර 7 බෙල්ලන්තර පාර දෙහිවල, හයිලෙවල් පාර නුගේගොඩ. එදා මෙන් මාතත් මතුවටත් ඔබ වෙනුවෙන්ම ශාන්ති ප්ලාස්ටික්. අපට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක්.